ද ස්තුන ඇති ෝගක කු ලාල රගවලිය පසුගේ පස්සනදා සිට ආරම්භූනා ඉතින් ශ්‍රී ලංකාව මේ වෙද්දිි පැවැති සියලුම තරග පරාජයට පත්වනා. ඒ වගේ මේව ශ්‍රී ලංකා පස වන්නේ ප්‍රසාද්ධ ලුණ සටහනේ දහාවන ස්ථානේ ඉතින් ශ්‍රී ලංකාවට හිම මීලංග තරග පවැත්ෙනෙ එන්නන මේේ විදිහට. ෝබ මස සියක් වෙන් දා නෙදර්ලන්තේටේර හිතරගගේත් ඔක්තෝබ මස හයවැනි දා එංගලන්තේටේරි හිතරගගේත් ඔක්ටෝම්බර් තිස්ස නිදා ෆ්ක නිස්ථානයටේර හිවත් නොම්බර් මස දෙවෙන් දා ඉන්දාවටේරි හිවත් නොම්බර් හයවැනි දා බංගලාදේශය සමඟත් නොෑම්බර් නවෙන් දා නවසීලන්තේ සමඟත් තරග පැවැත්වීමට නියමිතයි. ඉතින් නෙදර්ලන්තේ සඟ පවැත්වෙන තරගේ ද හවදහ ඇතියට පමණ ආරම්භ වන අතර ඉතුරු තරග හවස දෙකට පමණ ආරම්භවීමට නියමිතයි ඉති ශ්‍රී ලංකාණ්ඩෑ මේ තරගහයන් පා වත්ජයක්‍රහණයකර ශ්‍රී ලංකාක කන්ඩායමට ෙමිෆයිනල්ල න්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින අපි බලමු ඉස්සරහට මකක්ද වෙන්නේ කියලා. ඕලගේ අත් හස් මේ ගැන කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒවගේ අපේ චැනලෙක සබස්ක්‍රයිප් කරලා බෙල් බටන එකත් කලික් කරලා තියාගන්න.